මේවන විට බන්ධනාගාරගතව සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළි රාමුකැල්ල මහතා හට ලැබෙන වරප්‍රසාද සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා. පසුගියදා හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා අධිකරණයේ වෙත කැඳ වූ අවස්ථාවේදී ඒ මහතා බන්ධනාගාර බස් රථයකින් නොව වෑන් රථයකින් අධිකරණ පරිශ්‍රය වෙත රැගෙන ඒමත් සමගයි එම කතාබහ මතුව ඇත්තේ. එමෙන්ම එම වෑන් රථය යුනිසෙෆ් සංවිධානයට අයත් බවට වාර්තා පළවීමත් සමගත් කෙහෙළි රාමුකැල්ල මහතාට වරප්‍රසාද ලැබෙන බවට තවත් කතාබහක් මතුව තිබෙනවා. එනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා බන්ධනාගාරගතව සිටියේදී එලෙස වැඩි වරප්‍රසාද හිමි පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රාමුකැල්ල අධිකරණයේ වෙත ආරක්ෂණය කිරීමේදී වෑන් රථයක් මගින් ආරක්ෂණය කිරීම පිළිබඳව මාධ්‍ය මගින් කරුණු අනාවරණය කළා තිබුණා. මේ පිළිබඳව අදාළ අධිකාරීවරුන්ගේ විමසීමක් කරනු ලැබුවා. මාර්තු 12 වන දින කොළඹ මහාධිකරණයේ වෙත කෙහෙළිය රාමුකැල්ල තවත් සැකකරුවන් දෙදෙනෙකුත් ආරක්ෂණය කරලා තිබෙනවා වෑන් රථයකින්. මෙම වෑන් රථයෙන් ආරක්ෂණය කරන්නට හේතු වී තිබුණේ බන්ධනාගාරයේ තිබෙන සීමිත බස් රථ සහ වෑන් රථ එදින සියලුම ආරක්ෂණ සඳහා යොදාගෙන තිබුණා. අධිකරණය විසින් ළමා නිවාසය වෙත ප්‍රවාහනය සඳහා ළමුන් සඳහා යුනිසෙෆ් ආයතනයෙන් වෑන් රථ තුනකුත් එක් බස් රථයකුත් ලබා දී තිබෙනවා. මෙම වෑන් රථයක් මාර්තු 12 වන දින කොළඹ මහාධිකරණයේ වෙත යොමු කරලා තිබුණා. මේ වගේ සිද්ධි අපි ඉතා කලාතුරකින් සිදුවන සිද්ධි.